අවුරුදු 4කින් වීමිල වැඩි වෙලා නැහැ. මේ යල්කන්න ඉඳලා වීමිල ආපහු වැඩි කරා. වීමිල වැඩි වුණ නැතුවර අනිත් බඩු ඔක්කොගේ මිල වැඩි වෙලා. පුපුරුවක් කර 8000ක් විතර තිබ්බාම වීටික ගබඩා කරගන්න තැනක් නැහැ. ළඟ තියෙනවා කිව්වා යුද්ධ කාලයේදී කැඩිච්ච ගබඩාවක් අපි ඒක හදලා දෙන්නත් ලෑස්ති. මේ වගේ ව්‍යාපෘතියක පාරවල් සහ ඇලවේලි හදන්න වෙනම ව්‍යාපෘතියක් සකස් කරන්න ඕනේ. පාර්ලිමේන්තුවේ කතානායකතුමා දැනටත් ප්‍රංශ රජයනොත් ඒ වගේම ජර්මන් රජයත් එක්කත් සාකච්ඡා කරලා තියෙනවා. ලංකාවේ තියෙන මහා වාරි මාර්ග ප්‍රතිසංස්කරණය කරන්න වෙනම ව්‍යාපෘතියක් සකස් කරන්න. හිතනවා ලබන අවුරුද්දේ ඒක අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයි. ඉස්සර තමයි අපි දෑකැත්තෙන් ගොයන් කැපුවේ. එහෙම කරන්න අපේ තරුණ ගොවි මහත්තුරු කැමති නැහැ. අපි බලනවා ඒ නිසා ගොයන් කපන මැෂින් 50ක් විතර එක දිස්ත්‍රික්කයක ගොවි සංවිධානවලට බෙදලා දෙනවා. වී ගබඩාවලට වී ගන්න ගියාම තෙතමනේ බලනවා. කරන්ට් එකෙන් වී වේලන ඩයස් 50ක් විතරත් ඒ ගොවි සංවිධානවලට බාර දෙනවා. නැත්තම් අපි කොච්චර පාලන මිල කිව්වත් ගොවියගේ වී ටික හරියට වේල්ලා නැතුව තෙතබරට රුපියල් 28ට 25ට 30ට ගන්නවා. ඒ නිසා මේ වැඩ කටයුතු අපි දැනටමත් කරන්න ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එක හරහා වැඩසටහනක් ආරම්භ